ල ජීවිද්‍යා විශෂය නිර්දේශය හත්වෙෙන පාඩමය අපි මේ ඉන්න අනකු ජීවිද්‍යාව හා ප්‍රතිසංයෝජිත්ත දන්නේ තාක්ෂණය කියන පාඩමේ වදා පිසාකච්ඡා කරන්නේ යන්නේ අන්න ජානහා ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබඳු ජානහා ඒවා ක්‍රියාන් කරන ආකාරය පිළිබඳවයි හොයල බල ත්‍රපි දන්නේගත්තමයි මේ මේ ප්‍රවේනික දරබ්‍ය පිළිබඳ සංකල්පය කැමේ දෙමවපියන්ගේ දරුවන්ට ලක්ෂණ සම්ප්‍රේෂණය වීම කියන එක සම්බන්ධය මුලින් අදහස් ප්‍රකාශ කරයේ කරගරි මෙන්්ඩ. ඔවසයිල්ල විද්‍යාව ගැන මුකුදනා හිටියන. අන්ීක්ෂ ගැනමුකුද දන හිටියෙත්නෑ හැබැ ඔහු වූ පරීක්ෂණ කරලා බැලුව දෙමවුපියන්ගේෙන් දරුවන්ට ලක්ෂණ සම්පේශණය වීම කොහොමද සිද්ධ වෙන්නේ කිය. ඔවුවේ ප්‍රවේනිික සාධක එද මවුපියන්ගේ දරුවන්ට ලක්ෂණ අරයන ්‍රේනික දරාබ්‍ය ූ හඳුනො මො කියලද සාධක ලෙස නම් කර පස්සෙ මේ සාධක අද දවසේ සෛල විද්‍යාවවිදිී උනුවත් එක්ක අන අද අපි ඒවා ජාන ලෙස හඳු අද දවස අප ඒවා කියනෝ මොනවා කියලද අන ජාන ලෙසක් හඳුන්න තර අන්විීක්ෂය හොයාගෙන අපි මෙ වර්ණ දේහ පිළිබඳ සංකල්පය හොයාගෙන් වර්ණදේහ තුළ තියෙන දන්නේ හඳනගත්තයින් පස්සේ අන ඒව තුළ ජාන තියෙනවා කියලා පසුකාලීනව විද්‍යාඥෝ අනාවරණය කර ගැනීම සිද්ධ කර එන්න අපි අද දවසේ කියනවා ජානයක් කියලා කියන්නේ ජීවින්ගේ ප්‍රවේණක ලක්ෂණ පාලනය කරන බෞතික කෘත්්‍රමයක කැයක් කියල් මේ බෞතික කෘත්්‍රමයක කයක් විදි අපි ජානය හඳුන්වනුව ජ ඩන්නේ වල අන්න අන්තර්ගත වෙලා තියෙනවා ඩන්නේ දාම කොටසක් තමයි අපි ජානයක් කියලා කියන තුර ජාන මගින් ජීවින්ගේ ලක්ෂණ ීරණය කිරීම සිද්ධ කර. එතුට මෙ මේ වර්ණ දේහ පිළිබඳව ජාන පිළිබන්ඳවත් අන්න අපි මේකොට සෑටතේ සසාකච්ඡා කිරීමට බලාපොරොත්තුව වනවා. එතකොට වර්ණ දේහ මතහෙමත් නැත්තං ජාන තියෙන්නේ දන්නේ මත්ත වෙන් වෙන්ව විබින්නව අසනචන පාවිච්චිකර. වෙන්වෙන්ව ජාන පිහිටලා තියනවා දැකින්න පුළු ත්‍රපි හොයමු ප්‍රාගඥ්‍යස්තික න්ගේ මේ කොම තියෙන් ස්තිික ඉන් මේක කොහොමද යෙන කියනක පිළිබඳව හොලබල්. බලන් ග්‍රගරි මෙන්ඩ ප්‍රාග්ඥ්‍යස්තිික හා සූන්‍යස්ටික ජානවල ස්වභාව. ග්‍රගරි මෙෙන්න්ඩල් රූපානුදර්ශ ප්‍රකාශවීම පාලනයකර නාවේනිිකකක සාධ කලෙ සහ දුන්නවන එ වූ කියන සාධක හ සෛලවිද්‍යාව ගැන කිසිවක් දැන තිබුණේ නැත ැදිි. හැබ ඔහු ඔගේ පරීක්ෂණවලින් ඔොහු පෙනල දුන්න මෙෙන මේ සාධක කියනයෝ මගින් තමයි ජීවින්ගේ ලක්ෂණ එක පරම්පරාවකින් ඉළම් පරම්පරාවට රයිඒවා පරිකල්පන එකකමයන් හ හිතලා කියපුවා ප සයිල තුළ පීහිටන ස්ථාන පිළිබඳව පෞදධනන් තිබුුණනෑකොයද සයිල තුළ තියන කියලවත් ඔහ දැනකිෙන තිබුණේ ෑ වර්තමානයේදී අපි දන්නවන්න අපි හඳුන්න නො ජීවින්ගේඇවනය බෞතික හා කෘත්්‍රය මේක ජානය ලෙ සහඳුන් ද ජානයක්යන් ජීවින්ගේ බෞතික හා කෘත්තය මේ එකකේ ජානයලෙ සහඳුන් මේවා වර්ණ දේහ මත විබින්නව එකන වෙන්වෙන්ව දකින්න පුළුවන්ග මෙ වර්ණ දේ මත වෙන්වෙන්ම දකින්න පුළුවන්ග අපි කියනවා මේ වර්ණ දේහයා මේ වර්ණ දේහ මතනි මේ විදියට වර්ණ දය දීන් වර්ණ දේහ මත ජාන වෙන්වෙන්වා දැකින්න පුළුවන්ගේ විබින්නව දකින්න පුළුවන්ගේ පදි ජාන හදුන්ල දුන්න ජොහැන්සන් විසි ජාන හදුන්ල දුන්නේ ජුහැන්සන් විසි කොහද ජානතියන වර්ණ දේහ මත බව තියඩෝ බෞරි තමයි ප්‍රකාශ කිරීම සිද්ධක ර තියෝ බවරි මේ වර්ණ දේහ මත්ත ජාන පිහිටන බව අන ජානයේ හඳුන්නල දුන්නේ ජොහන්සන් විසින් වර්ණ දේහ මත්ත ජාන පවතිනවා කියලා අන සයිල විභාජන ක්‍රම පරීක්ෂා කරලා මේ විභාජනයේදී වර්ණ දේය හැසිරන විදිය පරීක්ෂා කරල බලල අන ඒ තුළ වර්ණ දේහ මත්ත ජාන තියනවා කියලා කිව්වෙ තියඩෝර් බෞර විසි පැහදිරි ඉති මේ අනාාවරණය කරගන්න අපිට අවස්ථාවහම්බුණේ අන්විීක්ෂයේ දීියුණුවත් එක්ක අපි සයිල බලලා සයිල තුළ තිරණය අශ්‍රි බලලා අන ඒ තුළ තියන වර්ණදේහ පරක්ෂා කිරල් මේවානාවරණය කරගත හැකි වූයේ සෛල විද්‍යාවේ දී වුණුවත් සමඟ වර්ණදය හැසිරීම නිරීක්ෂණය කිරීම පැහැදිලිද. එතකොට ග්‍රෙගරි මෙෙන්ඩල් කියනවා සාධකවල හැසිරීම පිළිබඳ. ජීවින්ගේ ලක්‍ෂණ තීරණය කරන්න සාධක යුගලක් මගේ මේ සාධක ජන්මානුහදනකොට එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වෙනු මෙන මේ විදියටට මෙන්ඩල් තමන්ගේ ප්‍රධාන නියම දෙකක් මගින් මේ සාධකවල හැසිරීම පිළිබඳව විස්සර කර මෙෙන මේ මෙන්ඩල් කියපු සාධකවල හැසිරීමයි අද දවසේ සෛල විද්‍යාවේ දියුණුවත් එක්ක වර්ණදේහවල හැසිරීමයි අන්න සමානයි ඒ තමයි අප ඉදිරියට සාකච්ඡා කරන්නේ වර්ණදේහවා දේවිදිහ ඩගේ සාධකවල හැසිරීම සහ අද අපි සල්ල විද්‍යාවේ දී වුණුවත් එක්ක වර්ණදේහවල හැසිරීම අන්න බොහෝදුරට සමානයිමි මෙන්ඩල්ගේ ප්‍රවේනික සාධකවල හැසිරීම වර්මදය වල හැසිරීම එකම රටාවකට ඇසි දුවන බව අවබෝධ කරගන්න පුළුවන් වන පැහැදිලිද අපි දන්න එකත් තමයි සූන්‍යස්ටික සයිල්ලයයක් ගත් ොත්තේම? සනස්ි ස බොහොමයක් දීගුණයි ප්‍රාග්ඥ්‍යස්තිික සයිල්ල නං ඒ ඒ ගුණ සයිලේවා වන් සයිලම් මේ අපිට හම්බෙන දවීගුණ සයිලය දෙකයියෙන් සයිලය. දීගුණ සයිලවල වර්ණ දේහ දක්කින්න පුළුවන්ගේ නොමේ දීගුණ සයිල්ලයකට වර්ණදේහාාව මේ මවගෙන්න්නාපුුව මේ පියාගෙන්න්නාපු එතුර මේ තියෙන්නේ සයිල්ල තුළ යුගල් විදියට අපි ගැන සමජාත වර්ණදේ යුගල් විදියට තියෙන් දකොට දීගුණ සයිල්ලයක් කියන්නේ සමජාත වර්ණ දේහ යුගල් මේ ම අපට ඇංගිලි දෙකයි දෙයි දෙයි න සමජාත වර්ණදය යුගල් යම් සංක්‍යාවක් තියන සහිලයක්න මේ යුගල් එකයි දෙකයි තුනයි හතරයි පහත්ති ආ. එතර සමජාත වර්ණදය යුගල් යම් සංක්‍යාවක් තියන සයිල දීගුණ සයිලයක් එතර මේ සමජාත වර්ණදේහ යුගල්වලින් මේටිකාවේ අම්මගේ මේටිකාවේ තාත්තකි එවටික ඇවිල්ල තමයි එමක් ුණේ දන්න අපි දන්නව නතකොට ඩිම්බ සුක්‍රාණුව එක ගුණයි නෙමේ එක ජාතියකි එකවර්ණ දේහිය යිතිය ආන්නවට එතු රපේ නම් ඩිම්බේක මේ ජාතිය වරණදය එකයි දෙක තුනයි ආන විසි තුනක්තිය සුක්‍රාණුවක ඒ ජාතිය වරණ දය විසි තුනක්ති එවිසි තුන තමයි අන්න යුක්තානුවකටඇල්ලමක් කෙනෙද. වර්ණදේක යුගල් විසි වුණක් කතලෙස හැදි ෙව අන්න හැදිලති. නොතර අපි කියනම් මොක් කියලක මේ සූන්‍යස්ටික සූන්‍යස්ටි සූස්ටි දීගුණ සයිල්ලේක දෙකයියෙන් සයියක දීගුණ සයික වර්ණදේක යුගල් පවති නොම යුගල් ලෙසතියෙන් එක එකක් මවග අනිත්්‍යක පියාගෙන් පැමිලිනෙහහින් සමජාත වර්ණ දේහ ලෙස හඳුන් ඇතුර මේවා පි හඳුරු නොමොනවා කියලද සමජාතවර්ණ දේහ න්න දිග දිගින් සමානයි මේ ගොල්ගේ දිග සමානයි දිගින් සමාන වරණදේහ යුගල් අපි හඳුන්ු නොමොවා ලද සමජාත වර්ණ දේහ හඳුදිද එතු මොකක්ද ජානයක් කිය මෙතමයි ක්‍රියාකාරීයක අපි කිවෝ මකලද මේක ෞතික ක්‍රියාකාරීයකක වනාතර වර්ණදයක විශිෂ්ට ස්ථානයක් මත දන්නේ කණ්ඩයක් වනාතරය මගින් අන් අරන්නේ අනුක්‍රමයක් තීරණය කරනද කරණ කීපයක්තිී මෙ මේ අපිට හම්බවෙන ද එක පැහැදිලිති එතර මෙන මේ දන්නේදාම කොටසක් තමයි අපි කියන්නේ ජානයක් කියල ජානයක් කියලා කිය එතර මේක බෞතික ක්‍රියාකාර එකකය ක්‍රාකාරයක කලග මෙයාට පුළුවන් පෝටීනයක් හද මෙට පුළන් ප්‍රෝටීනයක් හද එන මේක ක්‍රියාකාරයකක බෞතිකයිම දෙන් එදාම කෑල්ලක්න එකයි බෞතික කියලකිව මෙ ක්‍රියාකාරකක මෙයාට ක්‍රියාකාරීත්වයක්ති තරුණ ජානය අපි ගන්න නොමේ බලන්නකෝ මේ ආන්න එතර මේ ජානයේ ක්‍රියා කරන්න හද මේ ජානයේ ක්‍රියා කරන්න ඉහද මේ ජානය සතුූතියනෝ බස්ම අනුක්ක්‍රමයක් මේ ඇඩින තමි ග ස ස ග තම ඇඩ ඩ තම ග ස තර මේ අපිට හම්බ වෙන එක පොලිනිි උක්ලියෝටයිඩ දාමයක් මේ අනිත්තෙක් ඇත මේ දාම මත තමයි එම්මාරෙන්නේ අනුව ගොඩ නැගන්නම න්න එම්මාරෙන්නේ පැදි තකට ඔන්න දන්නේ වලින් පිටපතක් ගන්නවා කවුද එම්මාරෙන්නේ පිටපතක් ගන්න එම්මාර ඇඩිනන්න තමීන් හැබයි ආරෙන්නේ වල නෑ යින්ද යුරැස ග ස සයි ග තමී ඇ ඇඩ තයමී තයමී නාරෙන්න්නේ වලන ු ගුවම් ස ඒක නේද මේ කියන්නේ දැම්බලන්නකු ජානයක් කියනු ආවේනිය මූලික බෞතික ක්‍රියාකාරීඒක කේවන අතර ඇත්තන එයාට ප්‍රෘටීග හදන්න පුළුව වගේ මේ දන්නේ දාම කෑල්ලක්ම හදා බෞතිකයි ක්‍රියාකාරීක කිය වනතර වර්ණදේක විශිෂ්ට ස්ථානයක තියන වර්ණදේ විශිෂ්ට ස්ථානයක පිහිටි දන්නේ කණ්ඩයක්ම මේ මේ අපිට හම්බ වෙන දන්නේ ව ස්ටන්ඩන්න දන්නේ කණ්ඩයක් වනතර එමගින් ආරෙන්නේ අනුක්‍රමයක් තීරණය කරයි අන්න වැඩි එතකොට මේ කාරණාටික හරියට කියන්න ඕන මේක වර්ණදේ ඩන්නේ මත තියන වර්ණදේ ඩන්නේ මත තියන වර්ණදේක ඩන්නේ මත තියන එම්මාරෙන්නේ අනුක්‍රමයක් තීරණය කරන එම්මාරෙන්නේ අනුක්‍රමයක් තීරණය කරන බෞතික ක්‍රියාකාරී එකක ඔබ ඔබට සිතැගි පරිදි හදල ලස්සනට පාඩන්ක කරන්න ප විදිහට දයාග කටපාඩන් කරන්නේ පාමි මේක වර්ණ දේහක අපි දන්නවා ඩන්නේ තියෙන වර්ණ දේ මත නෙමි අපි සාමාන්‍යෙන් ඇඳල පෙන්න්නන්නේ මෙහෙමනි දරුවුණේ න්න මේ වර්ණ දේහයක් රෝක තමා වර්ණ දේේ වර්ණ දේ මේ කෞුද තියෙන්නේ මෙ ඩන්නේ අපි හොමන සාමාන්‍යයෙන් ඇඳල පෙන්න්න එතර වර්ණ දේහක දන්නේ මත පිහිටි පැහැදිලි මේ එම්මාරෙන්නේ අනුක්‍රමයක් තීරණය කරන මාරන්නේ අනුක්‍රමයක් තිරණය කරන බෞතික ක්‍රියාකාරීඒකකයක් අපි කියනව මොකක් කියල ජානය ඇතුරෝගේ ලකුණු හම්බෙන පියවර තමයි අවනිය මූලික බෞතික ක්‍රියාකාරීඒකකේ කියනට ලකුණක් හම්බෙනු එවගේම වර්ණදේක විශිෂ්ට ස්ථානයක් මත තියෙන දන්නේ කණ්ඩයක් වනා අතර එමගින් ආරෙන්නේ අනුක්‍රමයක් තේරණය කරන යෝකෝකුල්ලට ලියන්න පුළුවන් අර මම කිව්ව විදිහට වර්ණ දේක මකිම එක ලස්සරවෙන් වරණ දේහයක දන්නේ මත පිහිටි එම්මාරෙන්නේ අනුක්‍රමයක් තීරණය කරන ආවේනී බෞතික කෘත්තමය ඒකකයවෙ සම්පූර් ලකුණු හම්බර පැහැදිලිද වණ ද ජානයක් පිටි විශේෂස්ථානය ජානපතය නම් මේ බලන් මොකදද කියන් වර්ණදේහක මේ වර්ණදේහයක් මේ වර්ණ දේහයක් මත ආන මේ නොට අපි කියනවා ජාන පතය කියල මේ අපිම්මනවා ජානයක විකල්ප ස්වරූපයක් ඒ තමයි ඇලීල් කැපිට සිපල්ලා ක සිප ෝමනවාද ජානයක විකල්ප ස්වරූප තමයි අපි කියන්න ඇලීල්ල ඇර මේ ජාන පිහිටන නිශ්චිත ස්ථාන අපි කියන මනවා කියලද ජාන පතයක් ලෙස හඳුන්න තර ජානය ඇලීල යුගලක් දකින්න පුළුවන් වේ ඇතුර මොකක්ද කියන් වර්ණදේහේක ජානයක් පිහිටි වර්ණදේක ජානයක් පිටි විශේෂස්ථානයේ ජාන පතය නම්බි ජානයක විකල්ප සවරූප ඇලීල නම්බේ එතර මේ කැපිටල්ටීසිිම්පල්ට කැපිටල්ලාර් සිම්පල් ලාර්මයවා අපි කියන්න මොනවාකිලද ඇලල ර ජායකවිකල්පසව රූප ඇලි තර මේ රූපය ඔගුපෙලන්ට පේන න්‍යස්ත්‍රය තියන න්‍යවස්ත්‍රියය තුළ වර්ණ දේහ තියනවා වර්ණ දය තුළ ඩන්නේ තියනවා මේ ඩියන්නේ එක තමයි ර ද ගත්ති ඩන්නේ දාම කොටසක් තමයි අපි කියන්නේ ජීන එකක් නැත්තං ජානයක් කියල කිය පැදි ඒවා වර්ණදේහක තියෙන නිශ්චිත තැන් තියනවා ඒ අපි හඳන්ව ජාන පතේ කියලා ජානයක වෙන ස්වරූපා අපි හඳුන්නනවා මොනව කියලද ඇලීල්ල ලෙස හඳුන්න ජානක වෙන ස්වරප අපිහඳුන්නවා මොවා කියද ඇලීල ලෙස හඳුන්ව ඔය ජානත් එක්ක යන ලගිින් සම්බන්ධ වෙලා යන ඉල්ළඟ වචනය තමයි අපිට හම්බ වෙන්න මේ ඔපරෝණයක් කියනෙක් මේ උපරෝණයක් කියන්න මොකක්ද හිට පස්ස අපි යන්න බලන්න මොනවද මේ ඔපරෝණ කියලා කිය දිිද මේ ැ දරුවෝ දන්නවා ප්‍රතිලේකනය කියන අපි දන් ප්‍රතිලේකනය කියලා කියන්න දන්නේ මගින් එම්මාරෙන්නේ පිටපතක් ලබාගන්න එක තමයි පෝටීන් සංස්ලේෂනයේ ආරම්භක පියවර විදිහට කියන්න ප්‍රතිලනමදන්නේ මගින් එම්මාරෙන්නේ පිටපතක් ලබාගන්න එක මෙන මේකට අපි කියන ප්‍රතිලේකනේ ප්‍රතිලේකනය තමයි පෘටීන සංස්ලේෂණයේ පළමු පියවර අපි ප්‍රෝටීන් සංස්ලේෂණය ගැන අන්න දීර්ග විස්තරයක් ඉදිරිියදිකරු පෝටීන් සංස්ලේෂණයේ දෙවන පියවර තමයි පරිවර්තනය කිය. න පළවිනි පියවර පති පතිලේකනය කියල කියන්න දරුවනේ D වින් Mරන්නේ පිටපතක් ලබාගෙන Mරන්නේ පිටපතක් ලබා ගැනීම පැදිලි එතන මෙන්න මේ පතිලේකන ක්‍රියාවලිය සඳහා දායකවන මේ ජාන සමූහයක් අපි හඳුන්න නොහමොගක් කියලද ඔපරෝණයක් කියල කිය අපට ඕනේ ඔපරෝණයක් කියනෙක් පැදිලිද පතිලේන තනි පතිලේකන ඒකකයක් ලෙස ක්‍රියා කරන ජාන සමූහයක් පරෝණයක් ලෙසහ දුන්න එතකොට මේ උපරෝණයක මොනවාද තිය ඔපරෝණක තියන ඔපරේට එක එවගේම ප්‍රමෝටක පරෝ පරේට එකක් තියනු මේ උකපි මෙහෙම ඇැඳලම බලු තුොන්ු වැඩ ලේසි උපරෝණක මේ පාලක ප්‍රදේශයක් තිී පාලක ප්‍රදේශයක්තිී ක උපරේට එක අන් මොකදදතින් මත පාරභක ප්‍රදේශයක්තිීන පරභක ප්‍රදේශයක්තිී පෝට එක එත කොට මොකද්ද තියෙන්නේ ඔපරෝනයක ආනමෙන මේ විදිහේ පාලක ප්‍රදේශයක් තියනු ඔපරේට එක ඒ වගේම අපිට හම්බේෙන අමනල් ප්‍රාරම්භක ප්‍රදේශයක් විදියට ප්‍රමෝටඒකක් දකින්න පුළුවන් ට අමතරෝ මේ එක තියනවා මෙන බලන් මේ විදිහට අන් ජාන දකින්න පුළුවන් වෙන අපි ජාන නම් කරමු මේ ඒ පැහැදිලිද. එතුොට මේ ඔක්කොමටිකට තමයි අපි කියන්නේ මොකක් කියලද. අන්න ඔපරෝණයක් කියලා කිය තුර මේ සම්පූර්ණයකට අපි කියන්නේ ඔපරෝණයක් මොත් ඔපරෝණ එක තියන්නේ ඔපරෝණයක තියනවා ල ප්‍රදේශයක් ප්‍රාරම්භක ප්‍රදේශයක් හා විහමය ජාන් ආන් ත මේ මොනා දෙවේ මේවා හමය උබ මේවා ඇඳ ඇඳ පාඩන් කරන්න කොට මේ අපිට හම්බ වෙන ඔපරෝනය ත පරෝණයක මුණදතින් පාලක ප්‍රදේශයක් ප්‍රාරම්භක ප්‍රදේශයක් හ විව්හම ජානති එතුර දරුව දන්න මේ ජාන මගින් මේ බලන් මේ ආ එකජානකින් එක පොලිපෙප්ටයිඩයක් මේ අන්න පැහදිලිද එතට මේ අපිටහම් වන මේ වව්හම මේ ජාන ටික මේකෙන් අපි එම්මාරෙන්න්නේ එකක්හදාගන්න ඒමාරෙන්න්නේෙන් අපිට පුළුවන්මක් කරන්නද අන්න පෝටීන හදන්න පුළුවන්කමති පැදිලිද දරෝණන්ි මේ එම්මාරන්නේ එකක් ඉස්සල හද ල බලන්න පුළු එම්මාරෙන් එකක් කදලකෙන් ප්‍රෝටීන සෑදීමේ ක්‍රියාවලේ සිද්ධක. ද අනේනම් බලන්න මොකක්ද කියන්න කියලා තනිපතිලේකන ඒකකයක් ලෙස ක්‍රියා කරන ජාන සමූහයක් ඔපරෝණයක් ලෙස ඳදුන්නන. ඔපරෝණක පාලක ප්‍රදේශයක්න්න එකන ඔපරේට එක ප්‍රාරම්භක ප්‍රදේශයක් එකැන ප්‍රමෝටර එකක් හා එම්මාරෙන්නේ අනුවක් බවට පතිලේකනේවන විව්හම ජාන සමූහයක් ඇත. මේ පොලිපෙප්ටයිඩ කීපයක් සඳහා ේතය සපයන අන මේ පොලිපෙප්ටයිඩ කීපයක් සඳහා කේතය සපයනවා දකින්න පුළු තෝඩ හොක අපිට ගත්ත හැකි එත මේ විව්හ මේ ජාන ටික මගින් දරුවන අපට පුළුවන් මේ ජානනිති හෝකෙන් අපිට පුළුවන් එමාරෙන්නේ එකක් හදාග මේ මේ එමාරන්නේ එක ත එමාරෙන්නේ අනුවකට පුළුවන් අ පොලිපෙප්ටයිඩ හදලා ප්‍රෝටීන නිර්මාණය කිරීම සිද්ධ කරන්න පුු පැදිලි තොට මේ තනි කකයක් ලෙස ක්‍රියා කරන ජාන සමූහයක් අපි කියනෝ ඔපරෝණයක් ලෙස හඳුන්ුවන් මේ උපරෝණේ ත මොනවද ඔපරෝණයක කොටස් කිය හවෝ ංග්‍රසි ල න්න පුලුව සිංගල ඔපරේට එකක් ප්‍රමෝටයි එකක්තිය පාලක ප්‍රදේශයක් පාරම්භක ප්‍රදේශයක් හා විව්වමේ ජාන දකින්න පුට එව්ව මේ ජාන මගින් එම්මාරෙන්න්නේ එකක් හදනු එම්මාරෙන්න්නේකට පුළුවන් අකරන්නද අන්න පොලිපෙප්ටයිඩ හදල එමගින් පරෝටීන සංස්ලේශණය කිරීම සිද්ධ කරන්න පුළුවන් කමති පැහැදිලිද බල අන් මේ මෙතින ඔපරෝණක සම්පූර්ණක ඔපරෝණයක් කියලා කිය මේකේ ඔපරේට එකක් තියනෝ පාලක ප්‍රදේශයක් ප්‍රමෝට එකක් තියනවා පාරම්භක ප්‍රදේශයක් ශ්‍රක්චර ජීන්ස් තියනවා A හතර මේ ප්‍රතිලේකනය මගේ ට්‍රස්ක්‍රප්ෂන් ප්‍රතිලනය පති ප්‍රතිලේකනය කියලා කියන්නේ දන්නේ වලින් Mරන්නේ පිට පතක් ගන්න ඒන්නේ වලින් පොලිපෙප්ටයිඩ හතනක තමයි අන ට්‍රන්ස්ලේෂ පරිවර්තන න්න ර්තනය කරල අපිට පුළුවන්මක් කරද න්න පොලිප්ටයිඩ හදල ඒවා ප්‍රෝටීන බවට පත් කිරීම සිද්ධ කරන්න මේ තනි යුනිට් එකක් තනි කයක්ක් ලෙස ක්‍රියා කරන ජාන සමූහයක් අපි කියනෝ අන්න ඔපරෝනයක්ඒ ඔපරෝණක මොන අදතින් ඔපරේට එකක් ප්‍රමෝට එකක් හා විව්හමය ජාන දකින්න පුළුවන් කටපාඩන් කරන්නේ න්න එා අවබෝධයෙන් කරගන්න කොට ලේසි කටපාඩන් කරන්නඇන්න එපා අවබෝධෙන් මේ යගෙන ගන්නක ලේසි. මොපරෝණයක් ක්‍රියා කර ආකාරය දැනටමත් කිව ඔපරෝණයක් කොමද ක්‍රියාත්මකොවෙනි. අපි දන්නවා පෝටීන් සංසලේෂණය පියවර දෙකයි ප්‍රතිලේකනය පරිවර්තනයකිර ප්‍රතිලේකනය කලා කියන්නේ දන්නේ වලින් එරෙන්නේ පිටප තක් ලබාගන්න. එම්රයෙන්නේ පොලිපෙප්ටයිඩ බවට පත් කරන එක තමයි අපි කියන කක් කියලද පරි වර්තනය කිය තුර ඔපරෝණයක් වැදගත්ත නොමු ටද මෙන මේ පෝටීන් සංස්ලේෂණයේ පළමුපියවරවන ප්‍රතිලේකනය සඳහා දාය පතිලේනය සඳහා දායක පැදිලිද බලන්න මෙයා ක්‍රියාත්මකවි මුදාහරණයක් අපිට හම්බ වෙන ප්‍රධාන ජෛවරසායිනිික ක්‍රියාවලයක්ක් තමයි අපි කියන පෝටීන සංස්ලේශණෙන් අ මේක ජයිවරසායිනික ක්‍රියාවලිය එක පියවර කීපයක් තියෙනු ප්‍රධානපියවර දෙකයි මෙව ජාන මගින් පාලනේ වේ මේ කිසියම් රූපානු දර්ශයක් ඇතිකිරීම සඳහා ජාන රැසක් සහභාගී වෙනවා දකින්න පුළු මේ සූන්‍යස්ටිකයින් ගෙන වර්ණදේහය කීපයක ජාන විසිරිලා තියෙනු නමුත් ප්‍රාග්ඥ්‍ය අස්ටිකයින්ගේ ජාන සියල්ල එකම ප්‍රදේශයේ එකක් පිටු පස එකක් සමූහ ලෙස පහිටනවා දකින්න පුළුවන් මේ අන්න එතකොට අපි දැකලා තියෙන්නේ ප්‍රාග්ඥස්තිික ඉන්ඩ තියෙන්නේ උෘතාකාර දීයෙන්න්නේ අනුවක් මේකේ ජාන අන්න පිළිවලකට තියෙනවවා. පැදිලිද මෙ තමයි ජාන දකින්න පුළුවන්. මේ අපිට හම්බ වෙන උෘතාකාර ෘතාකාර ඩන්නේ අනු වෘතාකාර ඩන්නේ අනුයි ජාන පිහිට තියෙනවා දකිල් ්ලාලං එකක් පිටි පස එකක් දකින්න පුළුවන්ග එ ඔොක්කොම ස්්‍රංක්චරල් ජීන්ස් විදියට තියන්නේ වූහමේ ජාන විදියටයි දකින්න පුළුවන්බේ පැහදිලි හැබැයි හොදට මතකතියාගන් සූන්‍යස්ටිකයින්ගේ ජාන වර්ණදේය කීපයකති අපින වර්ණදයහතලිස්සයක වැ ප්‍රගඥ්‍යාෂටිකන්ගේ මේකම වර්ණ දේහක එකක් පිටිපසේකක් කාන්න පිළිවලකට සකස් වෙලා තියනවා දකින්න පුට. පැහැදිලිද අ. එම විසිරතජාන සමූහ තනිපාලන ප්‍රදේශයකින් පාලනී වී එම්රයෙන්නේ අනුවක් බවට ප්‍රතිලේකනය කර අන්. ඒ විසිල්ලා තියෙන ජාන සමූහ තනිපාලන ප්‍රදේශයකින් පාලනය වෙලා අන් එක? අපිට තියෙක් එක පාලන ප්‍රදශයකින් පාලනය වෙලා එරෙන්නේ අනුවක් පිට පත්කරු. එම එම්රෙන්නේ අනුව පරෝටීස් සංස්ලේශණයේදී දෙවන පියවරවන පරිවර්තනයේදී වෙනස් පොලිපෙප්ටයිඩ හදනවා දකින්න පුළු. ප්‍රාග්ඥ්‍යස්ටිකයින්ගේ මෙලස සංවිධානය වූ ජාන සමූහ ඔපරෝන නම්බි ප්‍රාග්ඥ්‍යස්ටිකයින්ගේ මෙලස සංවිධානයවෙච්ච ජාන සමූහ අපි ගියනොමක් කළද, පරෝණනයක් කිය හඳුන්ුවට. පැහදිලිද. ාඥ්‍යස්ටික වර්ණ දේහක සියලුදන්නේ කණ්ඩ ක්‍රියාකාරි එනම් එම්මාරෙන්නේ බවට ප්‍රතිලේකනය වන්න ප්‍රදේශ ලෙස ක්‍රියා කරනොම ප්‍රාග්ඥ්‍යස්තිික ඉන් ගෙනම් අන්න අපි කියනවොමක් කළද මෙ සම්පූර්ණ දන්නේ එකම ක්‍රියාකාරි එකකෙම් කෙලින්ම එම්මාරයන්නේ හම ඒවා අන් පෝටීන බවට පත්තනව දකින්න පුළුවමද. පැදි සූන්‍යස්ටිකයින් ගේීට වඩා වෙනස් කියල අපි ද. එන්න අපිට හම්බේෙනවා ඉල්ළඟට මාතෘුකාව ඔය ප්‍රතිලේඛනයක් එක්ක අපිට හම්බවෙන වචන දෙකක් අපි දන්නවා න්නේ වලින් එරන්නේ අනුවක් ගන් එතු මේකේ ප්‍රාඥ්‍යස්ටිකයින්ගෙනම් සම්පූර්ණ දන්නේ එක Mම්රන්නේ බවට පරිවර්තනය වෙලා පස්සේ අදාල පෝටීන සංස්ලේෂණ ක්‍රියාවලේ සිද්ධවෙ හැබැයි සූන්‍යස්ටිකයින්ගේ ඒමනෑ දකින්නම්ෙනවා අපිට ඉන්ට්‍රෝනහා එක්සෝන දකින්න පුළුවන්. මොනොවද මේ ඉන්ට්‍රෝන හා එක්සෝන කියලා කියා පැහැදිලිද. දැ ප්‍රාග්ඥ්‍යස්ටිකයින් ගෙනම් දරුවනේ සම්පූර්ණ ෘතාකාර දන්නේ අනුවම ක්‍රියාකාරි යන්න එක හැම තැනකම පිළිවල්ලකට ජානටික තියනවා දකින්න පුුවන් එහැම ජානයක්ම ක්‍රියාකාරය. හැබැයි. සූන්‍ය අස්ටිකයින්ගේ වර්ණ දේහය මත මේ සියලුම ප්‍රදේශ ක්‍රියාකාරී නෑ න්නේ අනුව අපි ගත්තොත් මේකේ සම්පූර් ප්‍රදේශයේම ක්‍රියාකාරී නෑ අපි මේ විදිර ඩන්නේ අනුව ගත්තොත් ඔ දන්නේ අනුවේ එක කෑල්ලක් අපට ලොකු කල්ල බලන්න පුළුව කොටසක් අපිට මෙම ලොකු කරල වැැලු හැකි එත අපිට පේන එකක් තමයි මඩන්නේ වල ඔන්න ඕෝක තියනවා මේ සුවිශේෂ කොටස් දකින්න පුළුවන් සමහර කෑලි තියනවා ඒවා ප්‍රෝටීන සංස්ලේෂනයේ සඳහා කේත සපයන කොටස් සමහරඒවතියනෝ කේත සපයන්නේ නැති කොටස් අන්න මේවා මේ විදිහට මාරුවෙන් මාරුවට පිහිටනව දකින්න පුළුවන්ග අ දකොට දන්නේ අනුවේ සම්පූර්ණම මුලු දිග ක්‍රියාකාරී නෑ එක සමහර ප්‍රදේශ ක්‍රියාකාරී සමහා ප්‍රදේශ ක්‍රියාකාරී නෑ එතු මේක තියනෝ මේ පෝටීන සංස්ලේෂණයට පණවිඩ දෙන ප්‍රදේශතියයට අ ඒවාපි හඳන්න නො මොනවා කියලද ඒවාි හඳන්න නෝ මං එක මෙම පාට කරලා දන්න අපි ඒවා කියන එක්සෝන කිය මොනවා කියලද කියන් එ දන්නේවල තියනේතා නුක්‍රම කියල කියන දරු දැන් ඩන්නේල බස්මානුක්‍රමයක් නැති ඇඩින ඇඩිනී තයමීන් ගුවනී ඔට නැති සපේන අනුක්කරම අපි කියනවා මොනවා කියද එක්සෝන කිය කේත සපයන්නේ නැතිඒවා අපි කියනවා මොනවා කියලද අන්න ඉන්ට්‍රෝන කියල හඳුන්නන එන මේ කේත සපේනේවා අපි කියනවා එක්සෝන කියල කේත සපයන්නේ නැතිවා ්‍රෝ කියලා කිය එ මේ කේත සපයන කොටසක් එෝ එක්ෝන් කියන වචනය අපිට පොඩි තේරුමක් තියනු මේ එක්්‍රස් කියන වචන එලර්ධනවා කිය පෙන්වනවා කියනෙක් අ එම් කේත සපේන කොටස්තමයි යන්න අපි කියන්නේ මොනවා කියලද එක්ෝන කියලා කියන්නේ මේ කේත සපයනේ නැති කොටස් අපි කියනව මොනවා කියලද ඉන්ට්‍රෝන කියලා කියල කොට ඔන්න අපිට මේ දන්නේ අනුව මොනවද දකින්න හම්බ වෙන්නේ මෙ මේ කේත සපයන කොටස්සා කේත සපයන්නේ නැති කොටස් දකින්න පුළුවන්ග තර ප්‍රතිලේකනේදී ගැන ඩන්නේ වලින් එම්රන්නේ අනුවක් ගන්න කොට ගැ පතිලේකන පිටපතක් හදාගන්න කොට ඒ පතිලේකන පිටපතට එනවදරුවනේ මේ කේත සපයන ඒවත් වා සපයන්න ඇති ඒවතෙන් න්න ඉන්ට්‍රෝන ක්ෂෝන දෙකමින් එතු මේ අපි ඕකට නමක් කියව ප්‍රතිලේකන න්න ප්‍රති ලේකනය එත ප්‍රතිලේකනය වෙලා හදන මේ එම්මාරෙන්නේ අනුව අපි හඳුන්වන්නේ විශේෂ නමකි ඇයි ඒකෙ තියෙනවා කේත සපයන කොට සුපතියනේත සපයන්නේ නැති කොට සුත්තිය එද මේ අපි හඳුන් නොමොකක් කියලද ප්‍රීම්මාරෙන්න්නේ අනුවක් කියල ප්‍රාක්‍යම් මාරයෙන්න්නේ ර ප්‍රියම්මරෙන්නේ අනුවයි වැදගත් කෑලික කුත්තියෙන වැදගත් නැති කෑල්ලටික කුත්ති එ අප ඉස්සල්ලම කරන්නේ මක් කරන එකද ඔය ප්‍රම්මාර් අනුවේ තියන අපිට ප්‍රෝටේන සංස්ලේෂණයට ඕ නැති කොටස්තිික අයින් කරනෙක් හෝකට අයිති අන්න වැඩක් නැති කොටස්ටික අයින්කරෙක මොුණව ද පිය අයිං කරන්නේ ෝක සියෝක අයින් කරනවා ඉන්ට්‍රෝන ටික වැඩක් නෑ ඉන්ට්‍රෝන කේත සපයන්න නැතිඒටි මේ මෙතැනින් කැපුවා මෙතින් කැපුවායින් කර එක මේ තියෙන්නේ එක්ෝ එකක් එට පස්සේ මේකෑල් ආන්නම එක්සෝ එක එට පස්සේ මේ කෑලත් කපල යිංකරාමේ එක්ෝ එක්සෝන විතරයි තියනම එක්සෝන විතරයි දකින්න පුළුවන් මෙන මේක පිහඳුන්න නාමොකක් කියලද එරන්නේ එකක් ෙද මේ ූෙ එක ප්‍රියරන්නේ එක සිංහලෙන් කියන්නේ පූුවරන්නේපුුවරන්නේ වල තියන ඉන්ට්‍රෝන කොටස් ගලවලයින් කරලා එක්ෂෝනවලින් විතරක් සමන් විත අ අපි Mන්නේ අනුවක් හදාගන්නෝ. එරන්නේ අනු අපි පාවිච්චි කරනවා පරිවර්තන ක්‍රියාවලිය සඳහා ගක්කරන්නදන්න. රිවර්තන ක්‍රියාවලයේදී මේක තමයි අප මේ ක්ෂෝනටික පාවිච්චි කරලා අපි හදනව පොලිපෙප්ටයි. මොනාද පාවිච්චි කරන්න මේටි පාවිච්ි කරලා පොලිපෙප්ටයිඩහ.. පොලිපෙප්ටයිඩ විධ අ විව්හ මේ වෙනස්කම් මොලට ලක්වෙලා කවුරු බවට පත්වෙනවද පෝටීන බවට පත්වෙනවා දකින්න පුළු මේ පෝටී අන්නව පැහැදිලිදද ඉන්ප්‍රෝනහා එක්ෂෝන පිළිබඳ කතාව අන් මේ තියෙන්නේ අපිට හම්බෙන සූන්‍යස්තිික ඉන්්‍රෝනහා එක්ෝ ගද කිිවේ සූනයස්තිික න්නේ වල සම්පූර්ණ කොටසම යම් කෘත්තයක් කිටු කරන්නේ නෑ විශාල ප්‍රදේශයක් කෘත්තෙහිටු නොකරන ප්‍රදේශ. එතුර මේ පතිලේකනේදී එකන ඩන්නේ වලින් එරෙන්නේ පිටපතක් ගනීඉද්දී. ඒ කෘත්තම නොවන පද පතිලේකනයට ලක්වෙෙන් එ ට සංස්ලේෂණය සඳහා කේතය සපේන කොටස් කේතානු ක්‍රම එක්සෝන ලෙසත් කේත සපය නැති නිර්කේතනු්‍රම ඉන්ට්‍රෝන ලෙසත් හඳුන්න මෙ මාරුවෙන් මාරුවුට දකින්න පුළුව මෙන මේ කේතනුක්‍රම නිර්කේතානුක්‍රම කියන දෙකමතියන එම්මාරෙන්නේ අනු අපි හඳුන්නවා පූරුව එම්රයෙන්නේ නැතම් ප්‍රියම්මාරයන්නේ. ප්‍රියම්මාරයෙන්නේ වලින් මුලින්ම කරන්න ඕනේ අර වැඩක්නැතියව කපලයින් කරන එක මොනද. නිර්කේතානුක්‍රමවන ඉන්ට්‍රෝන කපලයින් කරලා එක්ෂෝන විතරක් තියන එම්මාරෙන්නේ හදාග. ඒම්මාරෙන්නේන්න මොකට ලක්කල්ලාද එම්රෙන්නේ පරිවර්තන ක්‍රියාවලියට ලක් කරලා මේ ක්‍රියාවලියමකද මේ ප්‍රතිලේකනය මේ පරිවර්තනය අ පරිවර්තනයට ලක් කරල පොලිපෙප්ටයිඩ හදන පොලිපෙප්ටයිඩ විව්ව මේ වෙනස්කම් මෝට් ලක්කල් ල අපි ප්‍රෝටීන සංස්ලේෂණ ක්‍රියාවලිය සිද්ධකරු. එමනම් බලමු සටහනට යමු මොනවද මේ ඉන්්‍රෝන එක්සෝන අන් තැංගෝගොල්න්ට තේරෙනවාවැඩි. සූන්‍යස්ටිකයින්ගේ දන්නේ වල විශාල ප්‍රදේශයක් නිශ්චිත වහඳුනාගත් කාරයක් හිටු නොකර කාරයක් ඉටු නොකරන මෙම ජානතර පිහිටි දන්නේ කණ්ඩ වැඩක් නැතියවා අන්තර්ජාන අන්න වචනයක් අන්තර්ජාන දන්නේ ම කාර්යක් ඉටු නොකරන දන්නේ කොටස. කාරයක් ඉටු නොකරන මොකද ති. දන්නේ වල කාරයක් පෘටීන හදනක. දන්නේ වල කාරය පරෝටීන හදනෙකු. එ ප්‍රෝටීන තමයි රූපානු දර්ශවලට හේතුවයි. එ කාරයක් ඉටු නොකරන න්නේ කණ්ඩවලට අපි කියන න්නේ කොටසොල්ට අපි කියන නව කිලද අන්තර්ජාන ලෙ හඳුන්ුව න්නේ වල ඇතැම් අනුක්‍රම එම්මාරෙන්නේ බවට පතිලේකනය ඔවද ඒවා පොලිපෙප්ටයිඩ බාවට පරිවර්තනය නොවේ ඇතනෙම ඉන්ට්‍රෝනත් පතිලේකනය වෙනවා හැබැයි ඒවා පෝටීනවලදී පිළිඹබු වෙන්නේ නෑ පතිලේකනේදී අර වැඩක් නැති ඒවත් ප්‍රතිලේකනයට ලක් වෙනවා හැයි ඒවා පටීනවලදී අරිනගිති ජානයක් ප්‍රකාශය වෙන්න. පශවෙන්නේ නෑ මේ ්‍රකාශවෙන්න කයිඩි කිතරදම මේ ක්ෂෝනවලට අදාළ ජානයි තරයි ප්‍රකාශවීම සිද්ධ වෙට පතිලේකනය තුළ පිටපත කේත වන අනුකරමයක් හා කේත නොවන නිර්කේතා අනුක්‍රමයක් පිහිටයි අන්න කේත අනුක්‍රමයක් අ ඒ වගේම කේත නොවන නිර්කේතය කක්ති ජානයක් තුළ පිහිටි කේනු ක්‍රම අපි කියනවා එක්ෝ කේතය සපේන වා පනීඩ දෙන වා පොලිපෙප්ටයිඩයක් කදන්න පනවිඩ දෙ වා කේතනුම එක්ෝන මංකි එක් පස් කියන වජන මතක තියාග ඉස්මතු කරලා පෙන්න්න නවා එලියට දෙනවා කියන ඥා එක්ෝන ලෙසද නිර්කේතනු ක්‍රම ඉන්ට්‍රෝන ලෙසද හදුන්න නිර්කේතානු ක්‍රම අපි කියනව මොනවා කියලද. අන්න ඉන්ට්‍රෝණ ලෙසහ ඳුණුන්වා සූනේ අස්්‍රික ප්‍රතිලයකන පිටපතක මොනාදතිීන් ඔය දෙකම දකින්න පුළුවන්ගෙන. ඉන්්‍ර එක්සෝනයි දෙකම තියනෝම ඉන්ට්‍රෝන එක්සෝන දෙකම දකින්න පුළුවන් ප්‍රතිලේකන පිට පතක් තුල්. ප්‍රතිලේකනේ යනු පූරුව එම්මාරෙන්නේ කොටසක් වනාතර පසුව ඉන්ට්‍රෝන චේදනය වීම එයා ගලෝලායින් කරලා එක්සෝන කොටස් පමණක් සම්බන්ධ වී එරෙන්නේ සෑදී. අපි කියන ොමොකක් කියද අපිට හම්බ වෙන පතිලේ නේදී අපිට හම්බ වෙන්නේ පූරුවරන්නේ අනුවක් ප්‍රම්රෙන්නේ එක එක එක්සෝන ඉන්ට්‍රෝන දෙකමතියන. මෙ යින් ප්‍රෝණ චේදනය වෙලා අයින් වෙල එක්සෝන කොටස් විතරක් තියෙන එම්රෙන්නේ එකක් හැදනෝ දකින්න පුු එනම්ප්‍රී එම්මාරෙන් වලින් එරෙන්නේ හැද පැදිලිතු ඉට පස්සෙ බලන් සෑදුනු එරන්නේ පරිවර්තනයේ වී ඇමයිනු අම්ලානු පිළිවලක්කෙවත් පොලිපෙප්ටයිඩයක් කද ආන්න මොකදද වෙන්නේ මේ හැදර පොලිපෙප්ටයිඩේ හදනු පසුුව දිතීක තෘතිීක ලෙස සකස් වී පෝටීන හැදෙනු මේ බලන්නකු මේ අපි කිය පුකාරණය අන් අම් ඉස්සල්ලම දන්නේ වලින් ප්‍රරෙන්නේ හැදුව එකේ ඉන්ට්‍රෝන එක්ෂෝන දෙකම තියනු ඉන්ට්‍රෝනටික කපලයින් කරලා එක්ෂෝන විත රක්තියන Mරෙන්නේ හැදුව පස පරිවර්තනය කරලා මේ එක්ෂෝනවල තියන බස්මා නුක්‍රමණයට අදාළව පොලිපෙප්ටයිඩ හැදුව. ඒ තමාපි කිවේ පරිවර්තනය කියලා. ඒ හැදන පොලිපෙප්ටයිඩ වි්හ මේ වෙනස් කම්මෝඩ ලැබෙන්නේ ප්‍රාථමික ප්‍රෝටීනයක් එක විව්ුව මේ වෙනස් කම්මොලට ලක්වෙලා මනාද විීක තෘතිීක ප්‍රෝටීන නිර්මාණය වීම සිද්ධ වන පැහැදිල්ලිද්ද ඔන්න ඉන්ට්‍රෝනහා එක්සෝන පිළිබඳවයි ඔයා අපි පැහැදිලි කිරීම කරගත්. එතුර අපි මේ කතා කරමින් හිටියේ ඉන්ට්‍රෝන හා එක්ෂෝන පිළිබඳු එතුර ඔන්න ප්‍රෝටීන හදන්න සූන අස්ටිකයින්ගේ දායක වෙන්න එතකොට අර වචන අපි පාවිච්චි කරනු. එක්ස්පර්ස් ැ ක්ෝන දායක ව ඉන්ට්‍රෝන මැදිහත් වන්නේ නේ ො දර ලස්සනටෝ ගලාගෙන යන්න මතකතියා ගන්න සූන්‍යස්ටික වර්ණ දේහයක එමත් නත්ත දන්නේ එක විශාල ප්‍රදේශයක් තියනවා ප්‍රයෝජනයක් නැති පැදිි අන්න ඒ අපට ප්‍රයෝජනයක් නැති කොටස්ටික තමයි අප කියන්න ඉන්ට්‍රෝනකේල් කේත සපේන ටීස්ලේනයට කේත සපයන කොටහස් තමයි අපි කියන්න එක්සෝල් ඇැම තිස්සම අපිට හම්බේන්නේ දන්නේ කරන්න පෝටීන හදනෙක් ත දන්නේ වල කෞද්ද මේ ප්‍රෝටීන හදන්න දායකවෙන්න ජාන මේ ජාන තමයි ප්‍රටීන හදන්න මැදිහත්තේ තුොර සමහරේවා පෝටීන සංන්ස්ලේෂනයේ දී කේත සපයන්නේ නෑ එව අපි කෙනවා නිර්කේතා නුක්්‍රම සමහරයට තමයි සහර කොඩස්සොල්ට තමයි කේත සපයන්න පුළුව එ කේත සපයන අනු ක්‍රමාපි කියනුම් එක්්‍රස් නැතන් එක්සෝන කියලා හඳුන්න. ත ද අනුවකින් අපින්නිට කදාගන්න ඔබේ පිටපතට පතිලේකන පිට පතට එකන එම්මාරෙන්නේට මේ එක්සෝනයි ඉන්ට්‍රෝනයි දෙක මේේ නො ඒ සියලු නයිටතිජනී භශ්මටි කියනු. එයින්ද තමයි ඒකට කියන්නේ එම්මාරෙන්නේ නොකී අපි ප්‍රියම්මාරෙන්නේ අනුවක්. එම්මාරෙන්නේ නුවට කලින් හැදෙනෙක් ප්‍රියම්මාරෙන්නේ අනුව අපි කියෙන පූරුව එම් මාරෙන්නේ අනුව ඒක නෙමයි පරිවර්තනයට දාක වේ පූරුව එම්මාරෙන්න්නේ අනුව ඉස්සල්ලමමුකොද කරන්න ොඩක් සුද්ධ පවිත්‍ර කරලා ගන්නඕ එක වැඩක් නැතිකොටස්තිික්තියේෙනො ඉන්ට්‍රෝන ටික චේදනය කරලා කපල ඒවායින් කරලා එක්සෝන විතරක් තියන එක අපි හදාගන්න ඒ හදාගන්න එකට තමයි අපි කියන්නේ එරන්නේ පිට පතක්කය එතර පතිලේකනය පස්ස අපි ප්‍රම්මාරෙන්න්නේ හදන එක පතිලේකන කින් අපි එම්මාර එකක් හදල ඒම්මාරෙන්න්නේකෙන් තමයි අපි පොලිපෙප්ටයිඩ සෑදීම සිද්ධ කරන්න දැඇවගුල්ලට ඕක වඩා හොඳර පැහැදිලි වෙනවා මේ මේ කියන රූප සටහනට ආපුහා අන්න අපි මුලින් හඳපු එක මෙති දැ වැඩේ හොඳට තේරෙන් න්නේෙන් අපි පතිලේ කන පිටපතක් කදාගන්නවා ප්‍ර මාරයෙන්න්නේ එකක් ඒකක්ෂෝන තියන ඉන්ට්‍රෝනත්ති එක් ෝන ඉන්ට්‍රෝන මාර්ුවෙන් මරතිී දැිට ඉන්ට්‍රෝන වැඩක් නෑවා නිර්කේතනු කරම වචන ඕන දරුවෝ කේතනු ක්‍රම නිර්කේතානු කරම ඇර මෙ නිර්කේතානු ක්‍රම ටික අපි කප ලාංකර එතර කේතානු ක්‍රම විතරක් තියෙන එරන්නේ එකක් අපි හදාගන්න Mර එක අපි හදාගන්නඕමෑ එතර එරෙන්න්නේගේ තියෙන එක්ෂෝන විතරයි එතර එක්ෂෝන වලට පුළුවන් කේත සපයන් එකගෙන් අපි පොලිපෙප්ටයිඩයක් හදනු එතර එර වලින් පොලිප්ටයිඩේ හදනක තමයි පරිවර්තනය ති මේ පිළිබඳ අපි දීර්ග විස්තරයක් ප්‍රෝටීන සංස්ලේෂණය කියල කොටසක් කරගෙන වෙනම සාකච්ඡා කරන කොහොමද පතිලේකනේවෙ කොමද පරිවර්තනය වෙන්න කියනක පිළිුවඳ පපුර්ණ විග්‍රහයක් අපිකරු දො මෙෙන මේ පරිවර්තනයේදී මේ එක්ෂෝන විතරක්තියන Mරන්නේ අනෝකින් පොලිපෙප්ටයිඩයක් අප හදාගන්නු ඒ හැදෙන පොලිපෙප්ටයි ප්‍රාථමික ප්‍රෝටීනය එක බියව් මේ වෙනස් කම්මොලට ලක්වෙලා ජවිතීක තෘතිීක ප්‍රෝටීන නිර්මාණය වෙනවා දකින්න පුල්ුවන්ුව. රවා අපි පැදිලි කරගත්තේ සූන අස්ටිකයින්ගේ ඉන්ට්‍රෝන හා එක්ෂෝන පිළිබඳවයි ඉට පස්ස අපිට අන්ඩ තියනෝ වර්ණ දේහ පදනම පිළිබඳවොහො එල්ල ලන්න ප්‍රවේණී එමන අපි මේ කොටස මෙතන අවසන් කිරීම සිද්ධ